මෙදවස්වල කවුරුත් ඉන්දියා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය දිහා බලාගෙන හිටියට ශ්‍රී ලාංකිකයෝ විදිහට අපි අවධානය යොමු කරන්න උන ක්‍රිකට් තරගාවලියක් මේ වෙද්දි පැවැත්වෙනවා. ඒ තමයි ආමි කමාන්ඩර් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය. මේ තරගාවලියේ පළවෙනි දවසේම නම් දැරූ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම දක්ෂතා අතර කැපිපෙවුණා. තිසර පෙරේරා නායකත්වයෙන් දරන වෙස්ටර්න් වෝරියර්ස් කණ්ඩායමත් සීකුගේ ප්‍රසන්න නායකත්වයෙන් දරන නොදර්න් වෝරියර්ස් කණ්ඩායමත් අතර තමයි පළවෙනි තරගයේ තිබුණේ. ඒ තරගෙන් ජයග්‍රහණය ලබා ගන්න සමත් උනේ සීකුගේ ප්‍රසන්න නායකත්වයෙන් දරන කණ්ඩායම. තරගයේ මුලින් පන්දුවට පහර දුන්නු වෙස්ටර්න් කණ්ඩායම තමන්ගේ පන්දු ආර 20 අවසානයේදී කඩුලු 6කට ලකුණු 162ක් ලබා ගන්න සමත් වුණා. කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත් උනේ සමිත් දිල්ෂාන්. සමිත් ලකුණු 40ක් ලබා ගන්න සමත් වුණා. ඔහුට අනගි සහායක් දුන්න නායක තිසර පෙරේරා ලකුණු 40ක් ලබා ගත්තේ පන්දු 23කට විතරක් මුණ දීලා. තිසරගේ ඉනිමට 4 පහර පහකුත් 6 පහරකුත් අන්තර්ගත වුණා. තිසරගේ කණ්ඩායම නියෝජනය කළ ආවිෂ්කර ප්‍රනාන්දු 1 ලකුණක් විතරයි ලබා ගන්න සමත් වුණේ. නොදුන් කණ්ඩායම වෙනුවෙන් පන්දුවේ මිදී දක්ෂතා පෙන්නපු ජනක සම්පත්, භානුක රාජපක්ෂ, භාෂිත ලක්ෂාන් සහ සීකුගේ ප්‍රසන්න කඩුල්ල බැගින් ලබා ගන්න සමත් වුණා. ලකුණු 163 ඉලක්කයක් හඹා යන ආපු ප්‍රසන්නගේ කණ්ඩායම ලබා ගන්න සමත් වුණේ ලකුණු 162ක් විතරයි. ප්‍රසන්නගේ කණ්ඩායම වෙනුවෙන් පිටින් දක්ෂතා දක්වපු දසුන් ශානක පන්දු 25කදී 6 පහර 3කුත් 4 පහර 3කුත් එක්ක ලකුණු 42ක් ලබා ගන්න සමත් වුණා. භානුක රාජපක්ෂ ලකුණු 21ක් ලබා ගත්තා 6 පහර 2ක් සහ 4 පහරක් එක්ක. ආරම්භක ප්‍රතිකරු අශාන් රන්දික ලකුණු 39ක් ලබා ගන්න සමත් වෙද්දී සීකුගේ ප්‍රසන්න ලබා ගන්න සමත් වුණේ ලකුණු 4ක් විතරයි. පන්දුවෙන් දක්ෂතා දක්වපු මහේස් තීක්ෂණ, තිසර පෙරේරා සහ යශෝද මෙන්දිස් කඩුලු 2 බැගින් දවා ගන්න සමත් වෙද්දී නුවන් ප්‍රදීප් 1 කඩුලක් දවා ගන්න සමත් වුණා. තරගයේ ලකුණු සමවීම නිසා ජයග්‍රහණ තීරණය වුණේ සුපිරි පන්දුවාරයෙන්. එනු සුපිරි පන්දුවාරයේ වැඩි වැඩ පෙන්නපු නොදර්න් වොරියර්ස් කණ්ඩායම තරගයේ ජය ගත්තා. තරගාවලියේ දෙවැනි තරගයේ පැවැත්වෙන්නේ අසෙල් ගුණරත්න නායකත්වයෙන් දරන ඉස්ටර්න් වොරියර්ස් කණ්ඩායමත්, දිනේෂ් චන්දිමාල් නායකත්වයෙන් දරන සදර්න් වොරියර්ස් කණ්ඩායමත් අතර පැවැත්වෙන තරගය. මේ තරගයේ මුලින් පන්දුවට පහර දුන් චන්දිමාල්ගේ කණ්ඩායමේ පන්දු ආර 20ේදී කඩුලු 6කට ලකුණු 198ක් ලබා ගන්න උන් සමත් වුණා. චන්දිගේ කණ්ඩායම වෙනුවෙන් වනිදු හසරංග වේගවත් ලකුණු 30ක් ලබා ගනිද්දී ගියාන් කෝර්ලගේ ලකුණු 36කුත්, දිනේෂ් චන්දිමාල් ලකුණු 18කුත් ලබා ගන්න සමත් වුණා. පන්දු යැයීමේදී අසෙල් ගුණරත්න කඩුලු 2ක් ලබා ගන්න සමත් වෙද්දී චතුරංගද සිල්වාත් කඩුලක් දවා ගන්න සමත් වුණා. ලකුණු 199ක දැවැන්ති ඉලක්කයක් හඹා යන ආපු ඊස්ටර්න් වොරියර්ස් කණ්ඩායම ලබා ගත්තේ අයහපත් කාලගුණ තත්ත්වය නිසා තරගයේ අතරමඟ නතර කරද්දී පන්දු ආර 16කට කඩුලු 5ක් දැවි ලකුණු 140ක් විතරයි. ආරම්භක ප්‍රතිකරු සඳු නීරප්පඩි ලකුණු 57ක් ලබා ගත්තේ 4 පහර 5කුත් 6 පහර 3කුත් එක්ක. නායක අසෙල් ගුණරත්න ලකුණු 27ක් ලබා ගන්න සමත් වුණා. පන්දු යැමීමේදී වනිදු හසරංග ලකුණු 13කට කඩුලු 3ක් දවා ගන්න සමත් වුණා. මදුෂාන් බොතටගේ කඩුලු 2ක් බිඳ දාන්න සමත් වුණා. මේ විදිහට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන්ගේ වැඩි දක්ෂතා එක්ක තමයි පළවෙනි දවසේ තරඟ අවසන් වුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.